ස්වාමීන් වහන්ස, සංස්කාර කියලා කියන්නේ කුමක්ද? මෙහෙමයි, සංස්කාර කියන කාරණේ පටිච්ච සමුප්පාදයේදී අපි ගත්තොත්, පටිච්ච සමුප්පාදයේදී අවිද්‍යා පත්‍ය සංකාර, සංකාර කියන්නේ සංස්කාර. එතකොට දැන් සංස්කාර කියන්නේ හේතුවක්, හේතුවක ඵලයක්. ඒ හේතුවක ඵලය ආයිමත් හේතුවක් බවට පත් වෙලා සංස්කාර පත්‍ය විඥාන. දැන් අවිද්‍යාව නිසා සංස්කාර සකස් වුණා, අවිද්‍යාව කියන හේතුව නිසා සංස්කාර කියන ඵලය සකස් වුණා. ඒ සංස්කාර කියන ඵලය ආයිමත් හේතුවක් බවට පත් වෙලා ආයිමත් විඥානය කියන ඵලය සකස් වෙන. සංස්කාර කියන්නේ මොකද්ද? අවිද්‍යාව නිසා සකස් වෙන්නා වූ ඵලය. එහෙනම් මොකද්ද අවිද්‍යාව කියන්නේ? මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම. යම් පුද්ගලයෙක් බෞද්ධ වේවා අබෞද්ධ වේවා චතුරාර්ය සත්‍ය කියන කාරණේ දන්නේ නැත්නම් දුක ඇතිවීමට හේතුව දුක නැති කරන්නේ කොහොමද? දුක නැති කිරීමේ මාර්ගය දන්නේ නැත්නම් ඒ කියන්නේ අවිද්‍යාව තුල ඉන්නවා. ඒ අවිද්‍යාව තුල ඉන්න සෑම කෙනෙක්ම නිරේතුරුවම සංස්කාර රැස් කරනවා. එතකොට එහෙමනම් අවිද්‍යාව නිරෝධය කරපු අවිද්‍යාව නිවා දැම්මේ උත්තමයා කවුද? රහතන් වහන්සේ. එතෙන් අනාගාමී උත්තමයා අවිද්‍යාව නිරෝධය කළාද? නැහැ. අනාගාමී උත්තමයාත් අවිද්‍යාව තුල ඉන්නවා. එයා පංච උපාදානස්කන්ධය අනුශය වශයෙන් නිත්‍ය වශයෙන් දකිනවා. දකින්න නිසා ආත්මභාව එකකට අදාළව යා සංස්කාර රැස් කරනවා. ඒ නිසා නිරේතුරුවම අපි අවිද්‍යාව නිසා සෑම මොහොතකම සංස්කාර රැස් කරනවා. සංස්කාර කියන්නේ මොකද්ද? කුසල් සහ අකුසල්. එච්චර වෙන දෙයක් නෙමෙයි. අපි අවිද්‍යාව නිසා නිරේතුරුවම කුසල් සහ අකුසල් සංස්කාර රැස් කරමින් ඒ කුසල් සහ අකුසල් නිත්‍ය වශයෙන් අරගෙන ඊට අදාළව විඥානය සකස් කරගන්නවා. නමුත් රහතන් වහන්සේ කියන්නේ අවිද්‍යාව නිරෝධය කරපු කෙනෙක්. නමුත් රහතන් වහන්සේත් බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරනවා. රහතන් වහන්සේත් ආරණ්‍යක වත්පිළිවෙත් කරනවා. රහතන් වහන්සේත් වැඩිහිටි උපස්ථානයන් සිද්ධ කරනවා නායක ස්වාමීන් වහන්සේලා. නමුත් එහෙම කළත් උන්වහන්සේලා තුල කුසල් අකුසල් පිළිබඳ කුසලයේ පිළිබඳ උපාදානයක් සකස් වෙන්නේ, තෘෂ්ණාවක් සකස් වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේට භවයේ නිරෝධය වෙලා තියෙන භවය කියලා හිතෙනකොටම අනිත්‍යයි කියලා උන්වහන්සේලා ඊළඟ හිතෙන් මතුවලා ඉවරයි. සතිය සාසී අවබෝධය තුනේ සතිය සිය සකස් කරලා දෙනවා. භවය කියලා සිහිපත් වෙනකොටම ඊළඟ චිත්තය අනිත්‍යයි කියලා සකස් වෙලා ඉවරයි. ඒ නිසා උන්වහන්සේලාත් මල් පහන් පූජා කරනවා, බුද්ධ වන්දනාව කරනවා, පින්කම් වලට සහභාගි වෙනවා. සහභාගි වුණත් කුසලය කියන තැන, භවය කියන තැන සකස් වෙද්දිම අනිත්‍යයි කියන කාරණේ සකස් වෙලා. පින කියන හිත සකස් වෙනදිම අනිත්‍යයි කියන කාරණේ සකස් වෙලා. බුදුරජාණන් වහන්සේ කියන සිත සකස් වෙනකොටම අනිත්‍යයි කියන කාරණේ ස්වයංක්‍රීයව උන්වහන්සේලාගේ සිතෙන් සකස් වෙනවා. ඉන් මෙහා සෑම කෙනෙක්ම සෑම නිමේෂයකදීම සංස්කාර රැස් කරමින් ඉන්නවා. කියන්නේ කුසල් සහ කුසල් රැස් කරමින් ඉන්න. ඊට අදාළව විඥානීය දැනීම සකස් වෙනවා. එහෙම තමයි මේ සංස්කාර කියන කාරණේ දකින්නේ.